අයිබෝන් කියලා පිළිගන්නවා අපේ යාළුවෝ හැමෝම. ඇත්තටම මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මේ ඊයේ පෙරේදා ඔයගොල්ලෝ දකින්නදී ඩිවිඩන්ඩ් ඇනවුස්මන්ට් එකක් තිබ්බා ලෝටස් හයිඩ්‍රෝ පවර් වල. එහෙම නැත්නම් අපි HPFL කියලා කියන කම්පැනි එකේ. එතකොට මේකත් එක්ක අපි දන්නවා ඕනම කම්පැනි එකක ඩිවිඩන්ඩ් එක ඇනවුස් කරපු ගමන් මේගොල්ලන්ගේ ෂෙයා ප්‍රයිස් එක සෑහෙන උඩ යනවා. නමුත් මේක මම අවුරුදු කීපයක් තිස්සේම අධ්‍යයනය කරපු ෂෙයා එකක්. හැබැයි මේකේ අමුතු පැටර්න් එකක් දක්වන්නේ සෑහෙන ලොකු වෙනසක් දක්වනවා. එතකොට මේ කම්පැනි එක ගැන මම කලින් වීඩියෝ එකක් කරලා තිනවා. ඔයගොල්ලෝ මේකේ ඩීටේල් ඕන නම් ඒ වීඩියෝ එක බලන්න. මේකෙදි මම බලාපොරොත්තු වෙන්නේ ඩිවිඩන්ඩ් පැටර්න් එක ගැන පොඩි ඇනලිසිස් එකක් කරලා පෙන්නන්න. දැන් බලන්න මේකේ අපි ගත්තොත් එහෙම මේ ඩිවිඩන්ඩ් ඇනවුස්මන්ට් එක දීපු ඩේට් එකේදී ඔයගොල්ලෝ දකින්නේ ෂෙයා ප්‍රයිස් එක 2.3කින් වැඩි වෙනවා 124.47ක වැඩි වීමක් වෙලා තියෙනවා. එතකොට ෂෙයා එක 9.4970 තිබ්බ ෂෙයා එක 11.70කට යනවා. එතකොට මේ කම්පැනි එක ගත්තොත් එහෙම හයිඩ්‍රෝ පවර් සෙක්ටර් එකේ තියෙන සාමාන්‍ය මට්ටමේ පොඩි කම්පැනි එකක්. මොකද මාකට් කැපිටලයිසේෂන් එක 0.04 තියෙන පොඩි කම්පැනි එකක්. හැබැයි මේකේ එක්ස්පැන්ෂන් කීපයක් මනවා ඔයගොල්ලෝ අහලා ඇති. එතකොට මේක බලන්න මෙන්න මේ ඒටඩ් එකේ ඇනලිසිස් එකත් එක්ක හයි වොලියුම්ස් ටිකක් අන්තිම දවස් දෙකේම ට්‍රේඩ් වෙලා තියෙනවා. එතකොට මේක තවමත් අප්වර්ඩ් ට්‍රෙන්ඩ් එකක් තමයි පෙන්වන්නේ. මොකද වොලියුම්ස් එන්න එන්න වැඩි වෙලා තියෙනවා. මේගොල්ලන්ගේ සාමාන්‍යයෙන් ලොකු වොලියුම්ස් දෙකක් මේ දවස් ටිකේ බයි වෙලා තියෙනවා. එතකොට මේකේ මම පහුගිය අවුරුදු 5 විතර පොඩි ඇනලිසිස් එකක් කළා. මේගොල්ලෝ ඩිවිඩන්ඩ් ඇනවුස්මන්ට් ඩේට් එකත් එක්ක ඩිවිඩන්ඩ් පර් ෂෙයා එක ඉනිෂියල් ප්‍රයිස් එක කොහොමද ෂෙයා ප්‍රයිස් එක ආෆ්ටර් ඇනවුස්මන්ට් එකේ දුන්නේ. එතකොට ෂෙයා ඉන්ක්‍රීස් එක කොච්චර පර්සන්ටේජ් එකද සහ ඩිවිඩන්ඩ් ඊල්ඩ් එක කොච්චරද කියලා. එතකොට බලන්න 2021 මාර්තු 9 තමයි මේ අවසාන ඇනවුස්මන්ට් එක කළේ. එතකොට ඩිවිඩන්ඩ් එක රුපියලක ඩිවිඩන්ඩ් එකක් මේගොල්ලෝ ඇනවුස් කළා. මේගොල්ලන් කලින් තිබ්බේ 9.40කට ඒක 11.7ක් දක්වා වැඩි වුණා. එතකොට ෂෙයා එකේ ඉන්ක්‍රීස් එක 124.5ක් අතිවිශාල ප්‍රමාණයක් වෙලා තියෙනවා. එතකොට ඒක ඩිවිඩන්ඩ් ඊල්ඩ් එක ගත්තොත් එහෙම මේ 9.40ට අරන් තිබ්බනම් මේක ඩිවිඩන්ඩ් ඊල්ඩ් එක රුපියල් 11ක් හම් වෙනවා. එතකොට හිතලා බලන්න ඕගොල්ලන්ට පොඩි කාලෙකදී ෂෙයාින් පීස් එකත් එක්ක ඩිවිඩන්ඩ් ඉඩ එක මේ ගාණක් හම් වෙනවා. හැබැයි අපි දන්නේ නැහැ මේකේ ඩිවිඩන්ඩ් එක ගත්ත ගමන් මේක හුඟක් අය විකුණන්නත් ඉඩ තියෙනවා. එතකොට මේ ගාණ ලැබෙයිද කියලා අපි ඉස්සරහට බලමු. ඊපස්සේ බලන්න 2019 දී ඔය වගේම එකක් මම බලාගෙන හිටියා. මේගොල්ලන්ගේ සැප්තැම්බර් 26 මේගොල්ලන්ගේ ඇනවුස්මන්ට් එක්කලා ඒකෙත් 780ක් තමයි කළේ. එතකොට ඔයගොල්ලන්ට පේනවාදී අවුරුදු දෙකකට අවුරුද්දක් කර අවුරුද්දක් වගේ තමයි මේක සාමාන්‍යයෙන් ඩිවිඩන්ඩ් ඇනවුස් කරලා තිබ්බේ අවසාන කාලේ. හැබැයි මෙතනත් ඔයගොල්ලෝ දකිනවා ඇති 5.730ක් තිබ්බ එක 6.10කට වැඩි වෙනවා. එතකොට ටෝටල් ෂෙයා එක ඉංග්‍රීසි එක 15%ක් විතර වුණා. ඇත්තටම මෙතන ඩිවිඩන්ඩ් ඊල්ඩ් එකත් 15%ක් විතර තිබ්බා. හිතලා බලන්න අතිවිශාල ප්‍රමාණයක ඩිවිඩන්ඩ් එකක් මෙන්න මේ අවුරුද්ද දීලා තිබ්බා. ඊට කලින් 2018 පෙබරවාරි වල මේගොල්ලෝ පෙබරවාරි 14 තමයි ඩිවිඩන්ඩ් ඇනවුස්මන්ට් එකක් කළා. 0.735ක වගේ තමයි දුන්නේ. මේ වෙනකොටත් 5.530 තිබ්බ එක 5.90කට වැඩුණා. ඒ ෂෙයා ඉන්ක්‍රීස් එක 11.730ක්. ඒ වගේම ඩිවිඩන්ඩ් එක 107ක් විතර හම්බෙලා තියෙනවා. ඒකට ඊට කලින් අවුරුද්දේ ගත්තත් මේ වගේ එකක් තමයි ඔයගොල්ලන්ට පේන්නේ. මම මේ ටික නිකන් දැන්ට දාලා දිනවා ඔයගොල්ලන්ට කියන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේකේ එතකොට මට ඔයගොල්ලන්ට දෙන්න දින අදහස තමයි මේ වගේ කම්පැනි එක හුඟක් වෙන්නේ ඩිවිඩන්ඩ් එක ඇනවුන්ස් කරන්න පස්සේ පස්සෙන් ගිහිල්ලා ඩිවිඩන්ඩ් එක දැක්කලි වෙරලා ෂායක මිලදී ගන්න එක. එතකොට මේ උඩ හරියදි මිලදී ගත්ත කියලා ලොකු වාසියක් නැහැ. මේක ටික කාලයක් යනකොට ආයි ඩිවිඩන්ඩ් එක දුන්නට පස්සේ හුඟක් ඇයි ඩිවිඩන්ඩ් දවසේ බලන්න ඕගලන්ට. මම මේක ඊළඟ දවසේ ගිහලා බලන්න ඩිවිඩන්ඩ් එක දුන්නට පස්සේ විකුණලා දානවා. හැබැයි මේක ප්‍රතිලාභය ගන්න නම් මේක ලොง ටර්ම් ඉන්වෙස්ටර් කෙනෙක් ඉදිරියේ එක්කෝ මේ ෂායක අරගෙන තියෙන්න ඕනි. එහෙම නැත්නම් ඕගලන්ට යම්කිසි බ්‍රෝකතනයක් තියෙන්න ඕනි. මේක අන්ඩර් වැලියු වෙච්ච වෙලාවක අරන් තියාගෙන ඩිවිඩන්ඩ් එක මෙන්න මේ ඇනවුස්මන්ට් දිනෙන් පස්සේ වැඩි වෙන හැටි විදිය බලලා උන්නම් ඔයාලට ෂෝට් ටර්ම් හිතේ ඉරලා මේක ට්‍රේඩ් කළා හරි එහෙම නැත්නම් මේක විකුණලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ඩිවිඩන්ඩ් එක අරගෙන දිගටම හිටියොත් එහෙම ඔයාලට පේන ඇති මේ අවුරුදු ගාණක් තිස්සෙම ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඔයාට 5.3කට විතර අරන් තිබ්බ කෙනෙක් නම් ඔයාට ඩිවිඩන්ඩ් එකම 120ක් 25ක් විතර ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට බලන්න මේ කම්පැනිය මම මේ ෂෙයා රෙකමෙන්ඩේෂන් එකක් නෙමෙයි කරන්නේ. මේක හොඳ ඩිවිඩන්ඩ් දෙන කම්පැනි එක. ඕගොල්ලෝ අන්ඩර් වැලියු වෙලාවක ෂෙයාස් අරගෙන තිබ්බොත් ඒක ඩිවිඩන්ඩ් ඇනවුන්ස්මන්ට් එකදී සහ ඩිවිඩන්ඩ් හම්බෙන ඊල්ඩ් එක ගත්තොත් ලොකු ගාණක් ලබා ගන්න පුළුවන්. ඒකෙන් ලොකු ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. මම මේක තමයි ඔයගොල්ලන්ට මේකෙන් දෙන්න
බලාපොරොත්තුනේ මේ වීඩියෝ එක හරහා ඔයගොල්ලන්ගේ දැනුම වර්ධනය කරන්න ඩිවිඩන්ඩ් ගැන. එතකොට තව පොඩ්ඩක් මතක් කරන්න කැමතියි. අතරම මේ අපේ ෂෙයා මාකට් එක ගැන අපි මේ කරන YouTube channel එක තම subscribe කරපු කෙනෙක් නැත්නම් subscribe කරන්න bell icon එක click කරන්න. එතකොට මේ වගේ වැදගත් වීඩියෝ එකක් ගෙන අපග මම ඔයගොල්ලන්ට notification එකක් එනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඊළඟ දවසේ හම් වෙනකන් සියලු දෙනාටම නිසරණයි.